ආයාචනාය මනියක්කි මහෝරගස්ස යස්මින් නිසීති භගවා මනිමණ්ඩ පස්මින් තස්සෝ පරිට්ඨිතමුපරට්ඨිත වීතරාගං කල්යාන චේතිය මහං සිරසාන මහා බුදුරජාණන් වහන්සේගේ තෙවනවර ලංකා ගමනින් පහසලද කැලණිගං මිටියා වෙතේ පිහිටියා වූ කැලණි රජ මහ විහාරය සුවහසක් ජනී ජනයා අතර අද්විතීය ස්ථානයක් හිමිව තිබේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ මැණික් පළඟ මැදි කර කැලණි වෙහෙර ඉදිකර ඇත. උන්වහන්සේ ස්නානයේ උදෙසා සිවුරු ගලවා තබන ලද ස්ථානය සිවුරු ගල නමින් පුද බිමෙහි වන්දනාමානයට ලක්වේ. උත්තිය, යාලතිස්ස, දුටුගැමුණු ආදී හෙළ මහා රජවරුන්ගේ අනුග්‍රාහකත්වයේ ලද කැලණි පුද බිමට විනාශය ලං වන්නේ මෙරට කාලිංග මාග ආක්‍රමණ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි විදේශීය ආක්‍රමණ හමුවේය. වර්ෂ 1927 දී හෙලේනා විජේවර්ධන මැතිනියගේ මූලිකත්වයෙන් ආරම්භ කර වසර 19ක කාලයක ඇවෑමෙන් එනම් 1946 දී කැලණි රජ මහා නව විහාරය ඉදිවී අවසන් විය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට යටත්ව පැවති 1930 දී පමණ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සිතුවම් කලාවක් සෝලියස් මැන්දිස් සිතුවම් කරුවා විසින් නව විහාරයේ සිත්තම් කරන ලදී. 20 වන සියවසේ අතිවිශිෂ්ටතම චිත්‍ර කර්මාන්තය ලෙස කැලණිය හැඳින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඒ මිසරිලක සංස්කෘතික පුනර්ජීවනයට ඇති හොඳම මගකි. කැලණි විහාර පුද පූජා චාරිත්‍ර අතර වාර්ෂික දුරුතු මහා පෙරහැර ප්‍රමුඛස්ථානයක් ගනු ලැබේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ දුරුතු මාසයේදී පැවැත්වේ. සම්බුද්ධ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධ වූ පූජනීය කැලණිය මාතෘභූමියට සාඩම්බරයක් වන වීරවෙහෙර මහාදේවී මාතාවගේ ජන්ම භූමියයි. සෝලියස් මැන්දිස් වැනි විශිෂ්ට නිර්මාණ ශිල්පියකු ලොවට දායාද කළ කැලණිය හෙලේනා විජේවර්ධන වටිනා නාමයද අනාගත වංශ කතාවේ ලියා තබනු ඇත. එවන් වූ උතුම් කැලණි පුද බිම වෙත පැමිණ කළ වරදකට පව සමා කර සිත් සතන් සැහැල්ලු කර ගැනීමට හැකි වෙතැයි සිතා හෝ එක්වරක්වත් කැලණි වන්දනාවට බෞද්ධයෝ සිතා ගනිති. දාසිත කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ.